මේ ආණ්ඩුවට අදහසක් නැහැ. මොනවා හරි කවුරු හරි කියන එක තමයි කරනවා පේන්නේ. ඒ නිසා අපි කියනවා දැන් දැන් අපි ටැබ්ස් දෙනකොට කොච්චර විරෝධතාවය පෑවද? අපිට කොච්චර පහර දුන්නද? අපි ටැබ් පරිගණක ලබා දෙන්න මම ඇමතිවරයෙකු විදිහට කැබිනට් පත්‍රිකා 14ක් දැම්මා. 14ක් දාලා තමයි අනුමත කරගත්තේ. එදා අපි ටැබ්ස් දෙනකොට කිව්වා පරණේව දෙන්න යනවා කියලා. එතකොට මං අහනවා දැන් මොනවද දෙන්න යන්නේ කියලා. ඒ ටැප් පරිගණක වල ප්‍රමිතිය අපි බලලා ඒ සඳහා අපි බොහොම මේ පරීක්ෂාකාරීව තමයි හැමදේම කටයුතු කරන්න සිද්ධ කරේ. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද මේගොල්ලෝ ටැප් දෙනකොට ටැප්ස් දෙනකොට හොඳයි. අද මේගොල්ලන්ට ඒව ක්‍රියාත්මක කරනකොට ඒක ඒගොල්ලන්ගේ එකක් විදිහට ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ අපි දාපු අඩිතාලම තමයි අද මිතුමාලා තියන්නේ. අද ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙනවා. අපේ දරුවොත් ඔන්ලයින් අධ්‍යාපනය ලබනවා. හැබැයි මේ කාටවත් තේරෙන්නේ නැහැ දෙමෝපිය කොච්චර බරක් දරන්න වෙනවද කියලා ඩේටා වලට. ඩේටා වලට කොච්චර ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවද කියලා දරුවන්ට. දෙමෝපියන්ට දරුවෝ වෙනුවෙන්. සමහර පවුල් වල ඉන්නවා දරුවෝ 4 5 දෙනා 6 දෙනා ඉන්න. සමහර ඒ පවුල් වල 4 5 දෙනා ඉන්න පවුල් වලට කාමර දෙකයි තියෙන්නේ ගෙදර. මේ හැම දෙයක්ම මේ ඊටාම මේ සියුම්ම අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ හැම දරුවෙකුට ටැබ් එකක් ගන්න ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද දෙමෝපියන්ට? ඒ තිබුණත් මේ එක එක වෙලාවට ලොග් වෙන්න තියෙන. සමහර මම දන්න පවුල් ඉන්නවා ගුරුවරයාත් නැත්නම් ගුරුවරියත් දරුවන්ට ටැබ් එකෙන් ලොග් වෙන්න ඕනේ අනිකුත් ඒ පන්ති ළමයිට උගන්නන්න. තමත් දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නවා. එක වෙලාවේ ලොග් වෙන්න. පොඩි ළමයි ඉන්න. පොඩි ළමයි ඉදදී දෙමව්පියන්ගේ මේ සහයෝගය ඕනේ ඒගොල්ලන්ට ඒක විධිමත් කරගන්න. ඉතින් මෙවැනි ප්‍රායෝගික තත්ත්වල් අවබෝධ කරගන්න නැතුව තමයි කටයුතු කරන්නේ. ඒකයි මම එදා කිව්වේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා විදිහට මේ ඩේටා පහසුකම් රජය ටෙලිකොම් එකයි ඩයලොග් ආයතනය වැනි අනිකුත් ආයතන සමග සාකච්ඡා කරලා මේ කොරෝනා වසංගතය තුරන් වෙන තුරුවත් නොමිලේ ලබා දෙන්න කටයුතු කරා. මේක ලොකු ප්‍රශ්නයක් නෙමේ ආණ්ඩුවට. ආණ්ඩුව එක සැරේ යම් බල්ක් මුදලක් දානවා නම් සාමාන්‍ය යන මුදලට වැඩිය ගොඩක් අර ඉන්ෂුරන්ස් එක වගේ තමයි. දාද්දී අඩුවට කරගන්න පුළුවන්. මේ වගේ තත්ත්වවලදී මේ අධික ලාභ ලබනවා සමහර ආයතන. එතකොට මේ වගේ දරුවන්ගේ වැඩකදී මේ ඊට වඩා නම්‍යශීලී වෙලා අපිට අඩුවට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කවුරුවත් අද වෙනකන් සාකච්ඡා කරනවා. දෙමව්පියන්ට මේ බර දාලා තියෙනවා. මිනිස්සුන්ට කන්න බොන්න අමාරුයි අද. පොල් මිල රුපියල් 100ට වැඩි. හාල් මිල වැඩි. එදිනෙදා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි. ගණන් හදලා බලන්න අපි දුන්න අපි වැඩි කිරීම අපි වැඩි කරපු මේ රාජ්‍ය සේවකගේ වැටුපත් එක්කත් ගණන් හදලා බලන්න. ඊට ඉස්සලා තිබුණ තත්ත්වත් එක්ක ගණන් හදලා බලන්න. නමුත් අවසානයේ මේ දෙමව්පියන්ට නැත්තම් මේ ගෘහ මූලිකයාට පුළුවන්කමක් නැහැ තමන්ගේ වැටුපෙන් හරියට මේ දරුවන්ගේ වියදම් ටික ආවරණය කරලා පරිභෝජනය කරලා ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි වැඩියෙන්ම මේ ආණ්ඩුවට ඡන්ද දීපු අයට තමයි වැඩියෙන්ම මේ ආණ්ඩුවට සහයෝගය දීපු අයට තමයි මේක හොඳටම වැදිලා තියෙන්නේ. අපි අපේ ප්‍රතිපත්තියේ හිටි. අපි ඉදිරියටත් ඉන්නේ අපේ ප්‍රතිපත්තියේ. Breaking.lk